පසුගිය දිනක ඉතිෝපියාන ගුවන් සේවයට අයත් බෝයිං 737 මැක්ස් ගුවන් යානයක් කඩා වැටීම හේතුවෙන් එහි ගමන් කළ සියලු දෙනා මරණයට පත්වනවා. මාස පහක් තුළ බෝයිං 737 මැක්ස් 8 නැමැති නව මාදිල්ලයට අයත් ගුවන් යානා වර්ගය අනතුරට ලක් වූ දෙවන අවස්ථාව මෙයයි. මේ හේතුවෙන් බොහෝ රටවල ගුවන් සේවා විසින් මෙම වර්ගයේ ගුවන් යානා භාවිතය නවතා දැමීමට තීරණය කරනවා. ගුවන් යානා සමාගම් විසින් එම වර්ගයේ භාවිතයෙන් ඉවත් කිරීමටද බෝයිං සමාගම ඔවුන්ගේ 737 මැක්ස් 8 ගුවන් යානා සියල්ල අත්හිටුවීමටද මේ වන විට තීරණය කර තිබෙනවා. මෑතකදී ගුවන් ගමන් සඳහා එක් වූ බෝයිං ගුවන් යානා නව මොඩලයක් වන මෙය වාණිජමය ගුවන් යානයක් ලෙස පියාසර කිරීම ආරම්භ කරන්නේ 2017 වසරේ සිටයි. 2018 වසරේ ඔක්තෝබර් 29 වනදා ඉන්දුනීසියාවේ ලයන් එයා ගුවන් සේවයට අයත් බෝයිං 737 මැක්ස් ගුවන් යානයක් අනතුරට ලක්වනවා. එය පියාසර අංක JT610 යටතේ ඉන්දුනීසියාවේ ජාකර්තා සිට බැංකොක් දූපත බලා පියාසර කිරීම ආරම්භ කරනවා. පියාසර කිරීම ආරම්භ කර මිනිත්තු 13කට පසුව කාර්මික දෝෂයක් හේතුවෙන් යානය අනතුරට පත්වී කඩා වැටෙනවා. ගුවන් යානය ජාකර්තා නුවර අසල මුහුදට කඩා වැටෙනු අතර එහි ගමන් කළ සියලු දෙනා මිය යනවා. කාර්ය මණ්ඩලයේ ඇතුළු 189 දෙනෙක් මියගිය පිරිසට අයත් වනවා. බෝයිං 737 මැක්ස් 8 පළමු අනතුර සිදුවී මාස පහකින් අනතුරුව මාරාන්තික දෙවන අනතුරද සිදුවනවා. 2019 වසරේ මාර්තු 10 වනදා ගුවන් ගමන් අංක ET302 දරන බෝයිං 737 මැක්ස් 8 යානය ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන්තොටුපලෙන් කෙන්‍යාවේ නයිරෝබි නුවර බලා පියාසර කිරීම ආරම්භ කරනවා. පිටත් වී මිනිත්තු 6කට පසු එනම් ඉතියෝපියානු වේලාවෙන් උදෑසන 8:44ට ගුවන් යානය අනතුරට පත්වනවා. ගුවන් යානය අඩිස් අබාබා නගරයට කිලෝමීටර් 60ක පමණ දුරින් පිහිටි බිෂෝට් ප්‍රදේශයට කඩා වැටී තිබෙනවා. අනතුර හේතුවෙන් යානයේ ගමන් කළ සියලු දෙනා මරණයට පත්වනවා. 157 දෙනෙකු මියගිය පිරිසට අයත් වනවා. අනතුරට පත් වූ ගුවන් යානයේ පදවන ලද්දේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ගුවන් නියමිකු වන අතර යම්කිසි දෝෂයක් නිසා ගුවන් යානය නැවත හරවා ගුවන්තොටුපලට රැගෙන එන බව ඔහු ගුවන්ගත වී මොහොතකින් ගුවන්තොටුපල හා සම්බන්ධ වෙමින් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් අනතුරට හේතුව ලෙස සඳහන් වන්නේ ගුවන් යානයේ ඉහළට ගමන් කළ වේගයේ ස්ථාවර නොවීමයි. මෙලෙස අනතුරට පත්වන්නේ ඉතියෝපියානු ගුවන් සමාගම විසින් බෝයිං සමාගමෙන් මිලදී ගත් බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානා 6න් එකකි. බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානයේ තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර ඒවා පරීක්ෂා කිරීම සඳහා මුලින්ම කටයුතු කරන්නේ මහජන චීනයයි. ගුවන් අනතුර සිදුවීමත් සමග ඔවුන් එම නිවේදන නිකුත් කරනවා. එයා චයිනා, චයිනා ඊස්ටර්න් හා චයිනා සදර්න් ඇතුළු චීන ගුවන් සමාගම් වල ගුවන් යානා 90කට අධික සංඛ්‍යාවක් මේ ආකාරයෙන් ධාවනයෙන් ඉවත් කරනවා. ඉන් පසුව කේමන් සහ එයා කැනඩා යන ගුවන් සේවාද තම බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානා විධිමත් විමර්ශනයක් සිදුවනතුරු ධාවනයෙන් ඉවත් කිරීමට තීරණය කරනවා. දකුණු කොරියාවේ බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානා හිමි ගුවන් සමාගම්ද එම ගුවන් යානා මෙහෙයුම් කටයුතු වලින් ඉවත් කිරීමට කටයුතු කරනවා. ඉන්දුනීසියාවේ හා ඉන්දියාවේ මෙම වර්ගයේ ගුවන් යානා හිමි ගුවන් සමාගම්ද සිය මෙහෙයුම් වලින් ඒවා ඉවත් කරනවා. ඉතා දරුණු ගුවන් අනතුරු දෙකක් සිදුවුවද එක්සත් ජනපද ගුවන් සේවා පාලන අධිකාරිය එරට ක්‍රියාත්මක වන ගුවන් සේවා සමාගම් වල බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානා ඉවත් කිරීමට උපදෙස් දෙනු ලබන්නේ බොහෝ රටවල් එම ගුවන් යානා ඉවත් කිරීමෙන් පසුවීම විශේෂ කරුණක් ලෙස සඳහන් කළ හැකි. සිදු අනතුරු දෙක පිළිබඳව තම සමාගම අතිශය කනගාටු වන බවත් මරණයට පත්වුවන් වෙනුවෙන් තම සංවේගය පුදකරන බවත් පවසා සිටින බෝයිං සමාගම මෙතෙක් නිෂ්පාදනය කර ඇති 737 මැක්ස් 8 යානා 371ක්ම විධිමත් පරීක්ෂණයක් සිදුකරන තුරු තාවකාලික වත්හිටුවන බව නිවේදනය කරනවා. තවද නිෂ්පාදනය කිරීමට නියමිත 737 මැක්ස් 8 යානා සියල්ල නිෂ්පාදනය කිරීම අවලංගු කරන බවත් දන්වා සිටිනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙම වර්ගයේ ගුවන් යානා භාවිතා කරන්නේ නැති නමුත් ලංකාවට පැමිණෙන ප්‍රධාන ගුවන් සමාගම් කිහිපයක්ම මෙම වර්ගයේ භාවිතා කරනවා. නමුත් ලෝකයේ පුරා මෙම ගුවන් යානා භාවිතයෙන් ඉවත් කිරීම නිසා ශ්‍රී ලංකා ගුවන් කලාපයේ කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන බව රජය විසින් ප්‍රකාශ කර තිබෙනවා.
අනාවරණය කරගත් තොරතුරුවලට අනුව මෙම ගුවන් යාන අනතුරු දෙකේම යම් යම් සමානතා දැකිය හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.